සාහිත ලෝකේ තුළින් ඉතාමත් වැදගත් ඉඩුව එකක් කරන්න ඔබ හමුවට ආවා. ඔබට මතක නං අපි මීට පෙර වී ගොවිතන සම්බන්ධ සී ලංකාවේ කමත් බස ගොයම් පැළ සිටුවීම වගේ ලස්සන වීඩෝකිහිපයක්ම ඔබ වෙත ගෙනාව. ඉතිං අධාපිවාලට කතා කරන්නේ වී අස්සනු නෙලීමේ නූතන යන්ත්‍රය පිළිබඳවයි. දැන් අපි වී අස්සනු නෙලීමේ යන්ත්‍රේ ඉතිහාසය පිළිබඳ සොයා බලමුූ. එදදා සර්සී විසියහයේදී ස්කොට් ලන්ත ජාතික පැට්‍රික් බෙල් විසින් අස්සනු යන්ත්‍රයක් මුලින්ම නිපදවනු ලැබවා. බෙල් නිපද වූ මෙමයන්ත්‍රේ අස්වෙන් යුදාගන තමයි භාවිතයට ගනු ලැබුවේ. එද්දා සර්සී තිස් පයේදිී නිරාමුවර් විසින් පළමු ඒකාබද්ධයන්ත්‍රයක් නිපදවා පේන් බලපත්‍රයක් හිමිකර ගත්තා. ඒ අද අස්වෙන් යුදාගන භාවිතා කරනු ලැබුේ. එදදා සර්සිය හලස් තුනේදී ඕස්ට්‍රීලියාවේ ජෝන් රිඩ්ලි සින් මෙමයන්ත්‍රේ තවත් සංවර්ධනය කරනු ලැබවා. එදදාසර්සි අසූ පහේදිී හිවෙක්ටර් මැකේ විසින් නිපදවන ලද පිරිපහදුව සමගෙන්යුතු සංසයිහින් හෙඩ හාවස්ට මැසීම ලෝපුරා අලවිකටතු සිදුවන. ඒත්දස් නම්සී විසිතුනේදී කැන්සසිී බෝල්ඩවියන් සහෝදරින් සහ ඔුන්ගේ ගලිීන සමාගම වැඩිදුණු කර යන්ත්‍රයක් ලෙස නිස්පාධනය කලාා. එදදාස් නම්සේ පනස්තුනේදී යුරෝපීිය නිස්්පාදකයකුඌූ ක්ලාස් විසින් හර්කිවලස් නමින් ස්ුවන් ප්‍රචලිත ඒකා අබද්ධ අස්සනු නෙලිමේ න්ත්‍රයක් හඳුන්නා දුන්න කමතෙහි කාර්යක්ෂමතාවේ වැඩිදියුණු කිරීම සඳහා මෙම යන්ත්‍රේයට ඉදර්නමසි අසුවදසකේදී තවත් විදදුත් මෙවලම් හඳුන්නාාදී තිබෙනවා. එමින්ම අද වෙනවිට මෙම යන්ත්‍රය විශාලම ප්‍රමාණයේ දහයිපන්තියේ සංයෝජන එන්ජිින් යොදාගෙන වැඩිදිුණු කර තිබෙනවා. මෙම යන්ත්‍රය මගින් ඉතා සුළු වේලාවක් තුළ විශාල වී අස්වන්නක් නෙලාගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මේයන්ත්‍රේ සුනාමයන්ත්‍රයක් යන්වෙෙන්ද ගොවින් හඳුනු ලබනවා සුනාමියකින් ඉතා කෙටිවේලාවක් තුළ විශාල හානියක් සිදුකළ හැකි. ආකාරයෙන්මයි මෙම යන්ත්‍රේනුත් ඉතා කෙටිවේලාවක් තුළ විශාල වී අස්සන්නක් නෙලාගැනීමේ හැකියාව පවතිනම්. ඉතින් මෙවැනි යන්ත්‍රසූත්‍ර භාවිතයට පෙළමීම මගින්. ඉතා පහසුවෙන්සා කාරක්ෂ්‍රමව ගොවිතන් කටයුතු සිදුකරනු ලැබුවද අතීතයේ භාවිතා කළ හෙළ සිරිත්විරිත් චාරිත්‍ර වාරිිත්‍ර ආදිය අතමානය වෙනවිට අභාවයට යමනුවනි පවතින්නේ. අතීතයේ දී ගොවියන් ගොයම් කැපීම සදාහ යොදාගන්නු ලැබේ දැකඇත්තයි. දෑ ඇතිී යොදාගෙන ශ්‍රම දායකත්තය මගින් ගොයම ගොඩ කරගන්නවා. ඉන් පසුව හුලංකර වී අස්වැන්න නිවසට ගෙන යනවා. නමුත් මෙම යන්ත්‍රයේ මගින් එවන්නක් සිදු කළීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සියලමු කාරයන් එකවර මෙම යන්ත්‍රයෙන්ම සිදු වෙනවා. මෙම යන්ත්‍රය ගුහුගා ගෝසාකාරී. බල මෙවැනි විශාල ප්‍රමාණයේ ගෝසාකාරී සබ්දයක් නිකුත්තන නිසා ජෛව විධත්වයට යම්කිසි හානියක් සිදු වෙනවා. ඒකයන්නේ කුඩාකුඩා කෘුමීන් ක්ෂන් ආදිය වෙල් ලිපිනැල්ලේ අපට දැක බලාගැනීමට හැකියාවක් නෑ. ඉතිං යාලුවනි මේ වීඩියෝ එකක නැරබුවා වගේම අපේ YouTube චැනල් එකත් අමතක නොකරම සබ්ස්කයිප් කරල යන්න ඒ වගේම ඔයාලගේ අදහස් තියනේවා මෙහි කමෙන් කරලා අප වෙත දැනුම් දෙන්නත් අමතක කරන්න එපා